अवंकव एक तमें आपे मुलैनम स्थावरेवने ए संबंधेन ओहो विमल वीरवंश मैथितुमा ए संबंधेन ओहो करपुदे वैरदी केन स्थावरे अदटत अपि दैडिव इन्नवा ए वैरद्द निवरदी करे कल क्रीम ओहोगे वगकीमक ओहोगे युतुकमक ओहोगे सदाचारयक केन तनत अपि अदटत इन्नवा ओहो एसे नोकिरीम संबंधेन एसे नोकर वेनत करुणु दक्वमिन मे फेसबुक कुली हेवायन हरहा अपिट मडगहला मे गमन यन्न पुलुवन कियला एतुमा हितुवट अपि हेम हितन्ने नै अपे देशपालन सदाचारय वेनस ओबगे प्रश्ने पहेदिली नै එතුමාගේ පැහැදිලි කිරීම කියන්නේ එතුමා පක්ෂ නායකය හැටියට ඉන්නවා ඒක කිසිම පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ සාමාන්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂ නායකයාගේ පැහැදිලි කිරීම කොහොමද ඔබතුමාට කළේ නෑ මම මේ මුළු මහත් පක්ෂය වෙනුවෙන් පක්ෂ ලේකම්වරයා හැටියට මම ප්‍රකාශය කළේ පක්ෂ නායකයා මොකද්ද කියන්නේ කියලා මම අහන්නේ පක්ෂයේ මේක එවුව සාධාරණීකරණය කරනවාද නැත්නම් හරි පොඩ්ඩක් ඉවසලා ඉමු කියලාද මොකද්ද කියන්නේ පක්ෂ නෑ නෑ පක්ෂ නායකයා අදවනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවත් වැරදි කියලාවත් කියලා නෑනේ මම මගේ ප්‍රකාශය පක්ෂ ලේකම්වරයා හැටියට පක්ෂය වෙනුවෙන් කරපු ප්‍රකාශයක් පක්ෂ නායකයා සහ පක්ෂයේ අනිත්කුත් සියලු සමාජිකයන් වෙනුවෙන් කරපු ප්‍රකාශයක් මගේ ප්‍රකාශය ඔබ මේ ප්‍රශ්න දෙක වැරදියට තේරුම් ගන්න එපා අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් උත්සවයකට සහභාගී වෙන්නේ රජයේ අමාත්‍යවරයෙක් අදට විමල් වීරවංශ මැතිතුමා රජයේ වගකිය යුතු අමාත්‍යවරයෙක් ඒ අමාත්‍යවරයෙක් සමග ගරු අග්‍රාමාත්‍යවරයා නිල උත්සවයකට සහභාගී වීම සහ මේ කරපු ප්‍රකාශය කියන්නේ දෙකක් රජයේ කටයුත්තක් කියන්නේ වෙනම දෙයක් නමුත් අපේ පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් හෝ සංධානයේ කටයුත්තක් කියන්නේ වෙනත් කරුණක්. අපි කතා කරේ ඔහු අමාත්‍ය දුරේ ධර්ම කරන වගකීම් සම්බන්ධයෙන්ට වැඩිය මේ සංධානයේ නායකයෙක් හැටියට ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන්. නෑ මේ සමාජ මාධ්‍ය තුලින් නිවරදි වෙන්න හදනවා නම් අපිට පහර දෙන්න හදනවා නම් ඒක මේ යොදාගත්ත මුදල් ගෙවපු කීප දෙනෙක් කරහා කරන කාර්යයක් ඒ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ නමුත් අපි අපේ ස්ථාවරයේ ඉන්නවා ඒ කියන්නේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් තියෙනවා අපිට පක්ෂයක් හැටියට පක්ෂ නායකයා මගේ කතාවට එකඟයි මොකද මේ පක්ෂ නායකයා එකඟ නොවී කොහොමද පක්ෂ නායකයා විවාද කරන්න කියලා ප්‍රකාශයක් කරාම සම්දානගත වීම තුළ ඔහුගේ තියෙන මොනවාද ඔබ කාගෙනද මේ ප්‍රශ්නේ රාජපක්ෂ මහත්මයා ඔයි කියන අනිත් පක්ෂ සමග ඔයි කියන පුත්‍රයා සමග පිටරි පක්ෂ සමග සම්දානගත වීම සම්බන්ධයෙන් කෘතුමත්ව දැනවෙන්නේ සම්දානගත වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි පැහැදිලිව තේරුම් ගන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ සන්දානගත වී අපි ජයග්‍රහණ බොහෝ ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. ඒ වගේම ඒ ජයග්‍රහණවල කිසියම් වූ පාර්ශවයකට ලැබිය යුතු ගෞරවය ඔහුගෙන් උදුරා ගන්න තරම් කුහක පක්ෂිකුත් නෙමෙයි අපි. අපේ පක්ෂයට ලැබිය යුතු ගෞරවය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබිය යුතු ගෞරවය ඒ වගේම ඒට සම්බන්ධ වූ අනිත්කුත් දේශපාලන පක්ෂ නායකයින් වන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වාසුදේව නානායක්කාර මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා ඒ වගේ ඒ නායකින්ට ලැබිය යුතු ගෞරවය සම්බන්ධයෙන් අපේ විවාදයකුත් නැහැ එවැනි කුහක තත්වයකට යන්නේ නැහැ කොටින්ම කියනවා නම් මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා කරපු සුවිශාල කාර්යභාරය එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් නැතුව එතුමා සුවිශාල කාර්යභාරයක් කරා මේ ගොඩනැගීම වෙනුවෙන් ඒ සියලු දෙනාට ඒ එක් එක් අවස්ථාවලදී හිමි විය යුතු ගෞරවය බැසිල් රාජපක්ෂ මැතිතුමාව හිරගෙවල් වල දාද්දී බැසිල් රාජපක්ෂ මැතිතුමාව කිසිදු වැරදි චෝදනා ගොනු කරලා
මාස ගණන් හිරගෙවල් වල දමලා තියන් ඉඳිද්දි එතුමා හිරගෙවල් ඇතුලේ ඉඳලා මේ සම්බන්ධයෙන් කරපු කාර්යභාරය ඒ ඒ ඒ හැම දිනාටම තමන් කරපු කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ අපේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැත්තම් මේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කිසියම් පුද්ගලිකු විසින් කරනු ලැබූ කාර්යභාරය සම්බන්ධයෙන් නොවේ මේ අවස්ථාවේදී කිසියම් වූ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන දෙයක් දැන් විමල් වීරවංශ මැතිතුමා උත්සාහ දරනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ආවේ මම කියලා කියන්න එතෙන්දී එය පැහැදිලි කිරීමේ වගකීම අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට නිතතින්ම පැවරෙන වගකීමක් ඉතින් එතුමා කියන්න හදනවා නම් මේ මේ ජයග්‍රහණයේ එකම උරුමක මේ හිමිකරුවා සහ මේ උරුමකරුවා මම කියලා ඒක මහ විහිළුවක්නේ ඉතින් ඒ වගේ තත්ත්වකදී එය පැහැදිලි කිරීමේ වගකීම නිතනින්ම අපපක්ෂේ නායකින්ට ඒ ඒ වගකීම පැවරෙනවා ඒ වගකීම ඉෂ්ට කිරීමක් එතන තියෙන්නේ තරහ පුද්ගලයෙක්ගේ මිදුලෙ තියුණා හොඳට පළදරන මුරුංග ගහක් මේ මුරුංග ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවම ඔහු ඉස්සරහා ස්තූපයේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා මගේ බිස්නස් එක වැඩි දියුණු කළා ඊළඟට කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මොකද්ද කියලා හිතලා හිතෙන් මේ හීන දැකලා ලොරියකුත් ගත්තා දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ මුරුංග ගහ හරස් වෙනවා ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංග ගහ කැපුවා ඉතින් අපේ මුරුංග ගහ තියෙනවා අපි විමල් වීරවංශ මහතාට මුරුංග ගහ කපන්න නම් දෙන්නේ නැහැ ඒක තමයි අපේ ස්ථාවරය